ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබදැසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබත් සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ ඔබත් සමිඳුන්ගේ දේව වචනයේ රැඳාවල් මෙනෙහි කරන්න. බයිබල් පදයේ ගීතාවලිය 1:2 ස්වාමින්ගේ විවස්ථාවේ ප්‍රීතිවන්නා වූ උන්වහන්සේගේ විවස්ථාව රැඳවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍ය ආශිර්වාද ලද්දේය. මෙඋදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. සිනේවන්ත කිතුණුවනි, රැඳවල් ජීවමාන දෙව්පියාණන්ගේ වචනය හේවත් විවස්ථාව මෙනෙහි කරන ඔබ බේවින් ආශිර්වාද ලද්දෙකි. එවැනි ආශිර්වාදලත් ඔබ අද දවසේ කරන්නා වූ සියලු කාර්යයන් යේසුස් යන අනගේ නාමයෙන් සාර්ථක වේවා කියා මම ඔබට සුබ පතමි. තවද කිතුණුවනි, ලොව මුළුල්ලේ තිබෙන කෘතීන් අතරේ අපගේ දෙවියෝ ස්වාමින් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන ලියන ලද දේව වචනය එවත් ශුද්ධ බයිබලයේ අසම සම වූ බලවත් වූ ග්‍රන්ථයකි. ඇයිදයත් ඔබේ කියවීමෙන් ඒ ලිවීමට ක්‍රියා කළා වූ දේව ආත්මයානන්ව ආශාවෙන් මෙනෙහි කරන කල සෑම දෙනාගේ ජීවිතවල මහා බලවත් වෙනසක් සිදුවන බැවිනි. කිතුණුවනි, සාදු සුන්දරසින් දේවගැතිතුමා තම ප්‍රකාශනයකදී ශුද්ධ බයිබලයේ අසාමාන්‍ය කෘතියක් පමණක් නොව දෙවියන් වහන්සේ මිනිස් ලොවට පිදු ආදර අසුනක් යයි කියා සිටියේය. එමෙන්ම ජෝර්ජ් වොෂින්ටන් තුමා තම ප්‍රකාශනයකදී ශුද්ධ බයිබලෙන් නොතිබුණා නම් ලෝකයේ වත්පිළිවෙත් හා නීති රීති කිසිවක් පවත්වාගෙන යාමට නොහැකි කියා පවසන ලදී. තවද අද වන විට ලොවේ කෝටි 800ක ජනයාව පාලනය කරන දෙවිඳුන් සෑම කෙනෙකුටම ඔවුන්ගේ මව්බසින් උන්වහන්සේගේ සත්‍ය වූ වචනය කියවීමට අවස්ථාව උදා කර ඇත. සෙනෙවන්ත කිතුණුවනි, ඔබ ළඟ තිබෙන ශුද්ධ බයිබලයට බොහෝසේ ප්‍රේම කරමින් ඊට ඇලුම් වන්න. ඔබට ප්‍රස්ථාව ලැබෙන සෑම විටම ඒ කියවමින් මුළු හදවතින් රැඳවල් මෙනෙහි කරන්න. ඒ ඔබගේ ආදරණීය දෙව්පියාණන් ඔබට දුන් ප්‍රේමණීය අසුනක් ලෙස සලකා එය ආත්මයානන් තුල ඉතා ආශාවෙන් විශ්වාසයෙන් කියවීමට පුරුදු වෙන්න. ඔබ එසේ සෑම දිනකම රැහැදාවල් වචනේ මෙනෙහි කරනවා පමණක් නොව එයි ඇතිදේ පිළිපදින්නෙක්ද වන්න. මේ උදෑසන ඔබට ලැබෙන අභියෝගය ඔබත් අද දින පටන්ම දෙවිඳුන්ගේ වචනේ මෙනෙහි කරන්නෙක් වෙන්න. ඔබ දේව වචනේ මෙනෙහි කරන විට ඔබට බොහෝ බාධාවන් යක්ෂය වෙනවා. නමුත් ඒවාට අසු නොවි ඔබ තුල ඇති කම්මැලිකමද ඉවත ළමින් සෑම මොහොතකම දේ වචනේ මෙනෙහි කරන්නෙක් වෙන්න. එවිට ඔබගේ ජීවිතේ බලවත් හා වේගවත් වෙනස් වේ. මන්ද අයාලේ ගිය බොහෝ ජීවිතයන් මහත් ලෙසට වෙනස් කළේ ශුද්ධ වූ දේ වචනයයි. ඔබ දේව ආත්මයන්න්ගේ දේව වචනේ මෙනෙහි කරමින් ඔබගේ වරප්‍රසාදයන් හා අනුග්‍රහය අද දිනත් වැඩි කරගන්න. අපි මේ උදෑසන යාත්‍නා කරමු. ඔබ මේ උදෑසන උන්වහන්සේට කියන පියාණනි, මා ඔබ වහන්සේගේ වචනේ මෙනෙහි කරන කෙනෙක් කරන්න. පියාණනි, මම ඔබ වහන්සේගේ වචනේ මෙනෙහි කරන විට මට යක්ෂයා බොහෝ බාධාවන් එවනවා. නමුත් මං ඒවට අසු නොවි ඔබ වහන්සේගේ වචනේ දිනපතා මෙනෙහි කරන්න ඔබ වහන්සේගේ කරුණාව ලබා දෙන්න. පියාණනි, ඔබගේ වචනය තුළින් මගේ ජීවිතය වෙනස් වෙන්න ඔබ වහන්සේගේ කරුණාව දෙන්න. මාගේ යේසුනි, ජීවිත මාත්සේ වික්‍රමාන්විතව වෙනස් කරන තේජාන්විත ඔබගේ වචනේ අද මට කියවීමට ශුද්ධ බයිබලයේ ලෙස ලබා දී ඇති බැවින් ඔබට ස්තුති වේවා. මට ආශිර්වාදමත් ජීවිතයක් ලබා ගැනීමට අද රෑ සිට දහවල් ඔබගේ වචනේ මම දේව ආත්මයානන් තුල මෙනෙහි කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.
අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ගීතාවලි 119 105 ඔබගේ විවස්ථාවට ප්‍රේම කරන්නන්ට මහත් සමාදානයක් ඇත. පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්නසා ඔබට ඔබගේ ජීවිතයේ ගොඩනගා ගැනීමට යාත්‍නාවක් යම් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරයේ දිස්වෙන 071588 7777 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. එමෙන්ම තවත් අය දිරිමත් වන පිණිස ඔබ මෙම දවසේ සිතුවිල්ල අන් අය සමගත් බෙදා ගන්න. අද දිනත් දෙවිඳුන්ගේ වචනේ මෙනෙහි කර ජීවිතයේ ජය ගන්නා සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇතිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.